ಅವ್ರದ್ದು ಕೇಕ್ ಗಟ್ಟಿಯಾರ රට යම් තාක් දුරකට ආර්ථික වශයෙන් ස්ථාවර වෙලා තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. අපි කියන්නේ නැහැ ආර්ථික වශයෙන් ශක්තිමත් සහ මහින්ද රාජපක්ෂ යුගයේ තිබිච්ච ආර්ථික පිබිදීම අපේ රටේ තාම ඇවිල්ලා කියලා. හැබැයි තිබුණට වඩා හොඳ තැනකට රට ගේන්න පහුගිය කාල සීමාවේ අධිකව ජනාධිපතිතුමාට ආණ්ඩුවටත් හැකියාවල. අපි දැඩිසේ විශ්වාස කරනවා ඉදිරි කාල සීමාව තුළ දේශීය ව්‍යවසායකයා දේශීය ව්‍යාපාරිකයා නම් වලන් අපි මීටත් වඩා ආණ්ඩුව මැදිහත් වෙනවා. පොදු ජන පෙරමුණ විදියට ඒ හොඳ හැම අවස්ථාවකම අපි අපේ සහයෝගය ලබා දෙනවා. යමෙම අවස්ථාවල ප්‍රතිපත්තිමය වශයෙන් අපිට පරස්පර විරෝධී අදහස් එන අවස්ථාවල් තියෙනවා. ඒවා අපි අභ්‍යන්තරව සාකච්ඡා කරලා අපිට කටයුතු තීන්දු ක්‍රියාමාර්ග අපිට ගන්න පුළුවන්. අපි දේශපාලන පක්ෂයක් විදියට අපි විශ්වාස කරනවා මේ රටේ දේශීය ආර්ථිකය ශක්තිමත් කරන්න. එක පැත්තකින් සංචාරක ව්‍යාපාරයේ දියුණු වෙනකොට අනිත් පැත්තෙන් ශ්‍රමිකයන්ගේ විදේශ විනිමය ලංකාවට එනකොට මෙලදී දේශීය ව්‍යවසායිකය අපි ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක් අපි අරගෙන යනවා. ගමේ ආර්ථිකය අපි ශක්තිමත් කරන්න. දරුවගේ අධ්‍යාපනය. සමහර වෘත්ති සමිති හිතනවා ඒ අයගේ අයිතීන් දිනා ගන්න පුළුවන් එකම ක්‍රමය තමයි දරුවාගේ අධ්‍යාපනය පාවල දීම. තවත් සමහර වෘත්ති සමිති හිතනවා ඒ අයගේ අයිතිවාසිකම් දිනා ගන්න පුළුවන් ජනතාව බිල්ලට අරගත්තොත් විතරයි කියන කාරණය. අපි ආණ්ඩුවට කියන්නේ එවැනි වෘත්ති සමිති සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක් ගන්න. මොකද වෘත්ති සමිති ව්‍යාපාර තියෙන්න ඕනේ. අපි ඒක විශ්වාසයි. ඒ වගේම තමයි වෘත්ති අරගල තියෙන්නේ. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ රටක ලක්ෂණය. හැබැයි තමන්ගේ වෘත්තිය ව්‍යාපාරයේ අයිතීන් දිනා ගන්න මේ රටේ අහිංසක මහජනතාවව පලිහක් විදියට පාවිච්චි කරනවා. ඒකට විරුද්ධවත් අපි කතා කළ යුතුයි. ඔය දරුවෙක් යනාගතේ තමන්ගේ අයිතීන් දිනා ගන්න අවශ්‍ය බිල්ලක් බවට පත් කරන්න බෑ. එල්ටීටී ග්‍රස්තවාදය සිවිල් ජනතාව මිනිස් පලිහක් විදියට පාවිච්චි කරා යුද්ධය අවසාන මොහොතේ ග්‍රස්තවාදය බේරේ. අද සමහර සංවිධාන දේශපාලනික වශයෙන් මැදිහත් වෙච්ච සංවිධාන මේ රටේ ජනතාව පාවිච්චි කරනවා පලියක් විදියට තමන්ගේ අයිතීන් දිනා ගන්න. ඒවට අපි ඉඳ තියන්න හොඳ නැහැ කියන එක තමයි මම විශ්වාස කරන්නේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.